පෞද්ගලික හා අර්ධ රාජ්‍ය ආයතනවල සේවකයන්ගේ සේවය අවසන් කිරීමට අදාළ උපරිම වන්දි මුදල රුපියල් ලක්ෂ 25 දක්වා වැඩි කෙරේ. යහපාලන ආණ්ඩු සමයේදී තම පාක්ෂිකයන්ට සාධාරණයේ ඉටු කිරීමට නොහැකි වූ බවට එක්සත් ජාතික පක්ෂයෙන් ප්‍රකාශයක්. ටොම් මූඩි ශ්‍රී ලංකා ක්‍රිකට් අධ්‍යක්ෂ දුරේට මියන්මාර් හමුදා පාලනයට එරෙහි විරෝධතා උත්සන්න වේ. ප්‍රථමයෙන් දේශීය පුවත් අදින පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය හෙට ආරම්භ වන බව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව පවසනවා. සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදවලට අනුකූලව විභාගයේ පැවැත්වෙනවා. යම් හේකින් විභාගයේ පැවැත්වෙන අතරතුර සිසුවෙකු හෝ සිසුවියක කොරෝනා ආසාදිතයෙකු ලෙස හඳුනාගතහොත් එම පුද්ගලයන් සඳහා විශේෂ මධ්‍යස්ථාන 40ක් ස්ථාපනය කර ඇතැයි එම දෙපාර්තමේන්තුව කියා සිටියා. අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය සඳහා දිවේනී ස්ථාපනය කෙරුණු මධ්‍යස්ථාන සංඛ්‍යාව 4513ක්. මෙවර විභාගයට පෙනී සිටින සිසුන් සංඛ්‍යාව 622000ක් පමණ වෙනවා. පුරා දින නවයක් විභාගයේ පැවැත්වීමට නියමිතයි. පසුගිය දෙසැම්බර් මාසයේ පැවැත්වීමට නියමිතව තිබූ සාමාන්‍ය පෙළ විභාගයේ කොවිඩ් වසංගතය හේතුවෙන් 3 මාසකින් පමණ කල් ගියා. සියලු විභාග මධ්‍යස්ථාන විෂ බීජාණු හරණය කොට සෞඛ්‍ය ආරක්ෂිතව සකස් කර ඇතැයි විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළා. මධ්‍යස්ථාන සූදානම් කර ඇති ආකාරය සම්බන්ධයෙන් පරීක්ෂා කිරීමට අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා කුරුණෑගල මලියදේව ආදර්ශ විද්‍යාලයේ අද නිරීක්ෂණ චාරිකාවකට එක් වුණා. විභාග කොමසාරිස් ජෙනරාල් සනත් පූජිත මහතා ඇතුළු පිරිසත් ඊට එක්ව සිටියා. අපේ දෙමව්පියන්ට බොහොම පැහැදිලිව අපිට කියන්න පුළුවන් අවශ්‍ය සැලසුම් සියල්ලම සම්පූර්ණයෙන් සෞඛ්‍ය නිර්දේශවලට අනුගත වන පරිදි කෙරෙලා තිබෙනවා. හිතේ බයක් නැතුව දරුවා අයවන්න විභාගයට සෞඛ්‍ය පැත්තෙන් කෙරෙන තොනි සියලුම දේවල් අපි උපරිම මට්ටමින් ඉෂ්ට කරලා තිබෙනවා. විභාගයට පෙනී සිටින අතරතුර යම් සිසුවෙකුට කොරෝනා වෛරසය ආසාදනය වුවොත් ඒ සඳහා වෙනත් මධ්‍යස්ථාන 40ක් දිවයිනම ආවරණය වන පරිදි ස්ථාපනය කර තිබෙනවා. අතිරේක විභාග මධ්‍යස්ථාන සූදානම් කිරීම සඳහා වෙන් කෙරෙන මුදල රුපියල් ලක්ෂ 500ක්. අපිට කියන්න බෑ රෝග ලක්ෂණ තියෙනවා නම් රෝගී තියෙනවා නම් සිසුව විභාගයට එවන්න එපා කියලා සීලුවම සිසුන්ට විභාගයට මුණ දීමට හැකි වෙන අයුරින් තමයි සකස් කරලා තියෙන්නේ. අපි දන්නවා කොවිඩ් ආසාදිත බවට පත් වෙච්ච සිසුනුත් කීප දෙනෙක් අපිට දැන් වාර්තා වෙලා තියෙනවා. ඒ නිසා සීලුවම දිස්ත්‍රික්කවල විශේෂ අධීක්ෂණ කටයුතු යටතේ එම රෝගීන් ප්‍රතිකාර ලබන මධ්‍යස්ථානවලම භාග කටයුතු කෙරෙන තමයි සැලසුම් කරලා තියෙන්නේ. ඒතර එතෙන්දි සෞඛ්‍ය සහ අධ්‍යාපන නිලධාරීන් දෙගොල්ලම ක්‍රියාකාරී නවම පාසලකම සකස් කරලා තියෙන වෙනම පන්ති කාමරයක් උදකලා හෝ එහෙම නැත්නම් නිරෝධාන වේලින් පවතින සිසුන්ට විභාගයට මොන දෙන්නේ ඒ සම්බන්ධයෙන් පැය 24 වෙනි ක්‍රියාත්මක වන මධ්‍යස්ථානයක් විභාග දෙපාර්තමේන්තුවේ ස්ථාපිත කරලා තියෙනවා. කිසිම දරුවෙකුට හෝ දෙමව්පියෙකුට ප්‍රශ්නයක් තියෙනවා නම් ඒ ජාතික මධ්‍යස්ථානයට ඇමතුමක් දීලා තමන්ගේ ගුරු භවතුන් විදුහල්පතිවරුන් සම්බන්ධීකරණය කරලා දැනුවත් කරලා ඒ අවශ්‍ය සැලසුම් කටයුතු කරන්න සියල්ලම සම්පාදනය කරලා තියෙනවා. මේ වෙනුවට වාර්තා වෙනවා දිවයිනේ දිශක කීපයකම කොවිඩ් ආසාදිත වූ දරුවන් 25 දෙනෙකු අපි ඒ අනුව මෙම ආසාදිත වූ දරුවන්ට විභාගයට පෙනීම සිටීම සඳහා අවශ්‍ය මූලික පහසුකම් මේ වෙනුවට සකස් කර අවසානයි. ඒ වගේම දැනට සැලසුම් කර ඇත පරිදි අපි මාර්තු 15 වෙනි දිනින් පසුව අපොස සාමාන්‍ය පෙළ විභාගයේ සෞන්දර්ය ප්‍රායෝගික පරීක්ෂණ ආරම්භ කරන්න නියමිතයි. ඉන් අනතුරුව ඒත් එක්කම අපි සමාන්තරවම ආරම්භ කරනවා උත්තරපත්‍ර ඇගීම. මේ යටතේ අපි බලාපොරොත්තු වෙනවා මාස 3ක් ඇතුළත ප්‍රතිඵල නිකුත් කිරීමට. සෞඛ්‍යංශවල උපදෙස් පරිදි සිසුන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව වෙනුවෙන් විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මකයි. කොවිඩ් වසංගත තත්ත්වයේ හමුවේ පසුගිය වසරේ ඔක්තෝබර් මාස අධින පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේද සාර්ථකව පැවැත්ුණා. හම්බන්තොට දිස්ත්‍රික්කයේ ශාසන ආරක්ෂක මණ්ඩල යතිවර අභිමන් උපහාරවලල ඊයේ පැවැත්ුණා. ඒ හම්බන්තොට දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදී උත්සවය පැවැතුනේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්. වසර 4කට ආසන්න කාලයක් ශාසන ආරක්ෂක මණ්ඩලය වෙනුවෙන් මහා සංඝරත්නය කළ සේවයේ ඇගීම උපහාර උළෙලේ අරමුණයි. දිස්ත්‍රික් ශාසන ආරක්ෂක මණ්ඩලය සහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය මේ සංවිධානය කළා.
හිමියරුන්ට උපහාර පිරිනැමුණේ අග්‍රාමාත්‍යතුමා ඇතුළු මැති ඇමතිවරුන් අතින්. පසිම දහම් පාසල් වල උගන්වන ගුරුවරු මේ දරුවන්ට උගන්වන්නේ කිසිම වේතනයක් හෝ කිසි දෙයක් නොලබ. ඔවුන්ගේ කාලයෙන් දෙනෙක් ගුරුවරු ඔවුන්ට මංගේ දවස් පහ වැඩ කරලා නිවාඩු දිනය දහම් පාසල් වෙනුවෙන් පසිම දුන්නේක එය දිලිගන්න ඕනේ කියන විශ්වාසය අපිට තියෙනවා. දහම් පාසල් තුළින් දරුවන් යහපත් පුරවැසියන් කරනවා පුළුවන් කියන විශ්වාසය අපිට තියෙනවා. පිළිගැවල් වල බැලුවොත් මේ අවස්ථාවට චමල් රාජපක්ෂ නාමල් රාජපක්ෂ මහින්ද අමරවීර අමාත්‍යවරුද රාජ්‍ය අමාත්‍ය ඩී.වී. චානක පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අජිත් රාජපක්ෂ උපුල් ගලප්පත්ති දකුණු පළාත් ආණ්ඩුකාර විලි ගමගේ යන මහතුරු ඇතුළු පිරිසක් එක්ව සිටියා. ශ්‍රී ලංකා අමරපුරු බහනිකායේ චූලගන්ටි පාර්ශ්වීය සංඝ සභා ගොඩනැගිල්ලට මුල්ගල තැබීම අද සිදු කෙරුණා. එය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් වැලිතර පුෂ්පාරාම විහාරස්ථානයේදී මෙහිදී ඥානතිරක ප්‍රභා සමරු ග්‍රන්ථය ශ්‍රී ලංකා අමරපුර මහනිකායේ චූලගන්ටි පාර්ශ්වයේ මහානායක ශ්‍රී ලංකා අමරපුර මහනිකායේ සභාපති හා වැඩබලන උත්තරීතර මහානායක අතිපූජ්‍ය ගන්තුනේ අස්සජිනා හිමියන් විසින් අග්‍රාමාත්‍යවරයාට පිළිගන්වනු ලැබුවා. අග්‍රාමාත්‍යතුමා අතිපූජ්‍ය ගන්තුනේ අස්සජිනා හිමියන් වෙත සමරු තිළිණයක්ද ප්‍රදානය කළා. ශ්‍රී ලංකා අමරපුර මහනිකායේ චූලගන්ටි පාර්ශ්වීය සංඝ සභාවද මෙහිදී අග්‍රාමාත්‍යවරයාට සමරු තිළිණයක් ප්‍රදානය කළා. आरंभ करें චූලගන්ටි පාර්ශ්වයේ ජේෂ්ඨ අනුනායක පූජ්‍ය වැලිතර අමරනන්ද වැලිතර ශ්‍රී පුෂ්පාරාම විහාරාධිපති දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය වැලිතර අමරජීව යන ස්වාමින් වහන්සේ ඇතුළු මහා සංඝරත්නය මෙම අවස්ථාවට වැඩම කර සිටියා. අමාත්‍ය රමේෂ් පතිරණ රාජ්‍ය අමාත්‍ය මොහන් පීද සිල්වා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු පිරිසක්ද මිට එක්ව සිටියා. නෝනගම ජල උද්‍යානයේද අග්‍රාමාත්‍යවරයා අතින් ඊයේ විවෘත කෙරුණා. දකුණු පළාත් පරිසර අමාත්‍යංශයේ රුහුණු සංචාර කාර්යංශය සහ අම්බලන්තොට ප්‍රාදේශීය සභාවේ අරමුදල් සහ සම්පත් යොදා ගනිමින් උද්‍යානයේ ඉදිකෙරුණා. වැයකිණු මුදල රුපියල් ලක්ෂ 58ක්. අම්බලන්තොට ප්‍රාදේශීය සභාවේ සභාපති MRP දර්ශන සංජීව මහතාගේ සංකල්පයකට අනුව කතරගමට අතරමඟ ව්‍යාපෘතියේ තවත් එක් පියවරක් ලෙසයි ජල උද්‍යානයේ සංවර්ධනය කෙරුණේ. ඇවිදින මන්තිරු සහ ළමා උද්‍යාන ඇතුළු ජනතා ආකර්ෂණීය ස්ථාන රැසකින් එය සමන්විතයි. COVID-19 ප්‍රතිශක්තිකරණ වැඩසටහන යටතේ මෙදක්වා 4,41,976 දෙනෙකුට එන්නත් ලබා දී ඇතැයි වසංගත රෝග විද්‍යාංශය පවසනවා. COVID-19 එන්නත් ලබා දීම අද සිදු කෙරුණේ 31 වෙනි දිනටයි. එන්නත ඊයේ ලබාගත් සංඛ්‍යාව 35,343. වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයන් සඳහා එන්නත් ලබා දීමේ වැඩසටහනක් පාගොඩ ශ්‍රී විද්‍යා විචාරාමේදී අද සිදු කෙරුණා. එෙහිදී දහසකට පමණ එන්නත් ලබා දී තිබෙනවා. බොරලැස්ගම බෝධිරාජපුර ග්‍රාම නිලධාරී වසමේ වයස අවුරුදු 30ට වැඩි පුද්ගලයන් 700 දෙනෙකු සඳහා එන්නත් ලබා දීම අද සිදු කෙරුණා. ඒ බොරලැස්ගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේදී වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයන් සඳහා එන්නත් ලබා දීමේ වැඩසටහනක් මරදාන සෝබස් පාරේ පිහිටි ප්‍රජාශාලාවේදී අද සිදු කෙරුණා. එමෙන්ම එම ප්‍රදේශයේ මාතෘ නිවාසයේදීද එන්නත් කරන වැඩසටහනක් ක්‍රියාත්මක කරන අතර එහිදී දහසකට පමණ එන්නත් ලබා දී තිබෙනවා. කහතුඩුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල බල ප්‍රදේශයේ වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයන් සඳහා එන්නත් ලබා දීමේ වැඩසටහනක් දීපංගොඩ ශ්‍රී වර්ධනාරාම විහාරස්ථානයේදී ඊයේ ආරම්භ කෙරුණා. ඊයේ දිනේ පමණක් පුද්ගලයන් 450කට පමණ එන්නත් ලබා දී තිබෙනවා.
කොහොමල ප්‍රදේශයේ වයස අවුරුදු 30ට වැඩි පුද්ගලයන් සඳහා එන්නත් ලබා දීමේ වැඩසටහනක් දෙහිවල එස්.එස්. ජයසිංහ ශාලා භූමියේදී අද සිදු කෙරුණා. එහිදී 1100 කට පමණ එන්නත් ලබා දී තිබෙනවා. ඉන්ජෙක්ෂන් ගැන ගොඩාක් බයෙන් හිටියේ. නමුත් ගැහුවට පස්සේ තේරෙනවා ගෙච්චර බය වෙන්න දෙයක් නැහැ කියලා. මේ වෙලාවේ මේ රටේ සහ ලෝකයේ තියෙන මේ ගෝලීය වසංගතයත් එක්කලා ඊයාකරින් මේ ලබා දීම ගැන ඇත්තටම සතුටු වෙන්න ඕනේ. ගම්පහ පහලගම් ප්‍රදේශයේ වයස අවුරුදු 30ට වැඩි පුද්ගලයන් සඳහා එන්නත් ලබා දීමේ වැඩසටහනක්ද අද ක්‍රියාත්මක කෙරුණා. ඒ යටවත්තේ පුරාණ විහාරස්ථානයේදී මිනුවන්ගොඩ වීදියේවත්ත බටහිර සහ නැගෙනහිර ග්‍රාම නිලධාරී වසම්වල 2525 දිනක සඳහා එන්නත් ලබා දීමද අද සිදු කෙරුණා. ඒ වීදියේවත්ත නිග්‍රෝධාරාම විහාරස්ථානයේදී වත්තල මාටාගොඩ ග්‍රාම නිලධාරී වසමේ ජනතාව සඳහා එන්නත් ලබා දීම සිදු කෙරුණේ නායකන්ද ශාන්ත මේරි දේවස්ථාන පරිශ්‍රයේදී. එහිදී දහසකට පමණ එන්නත ලබා දී තිබෙනවා. එම ග්‍රාම නිලධාරී වසමේ එළමෙන මාර්තු 2 වෙනි දිනද එන්නත් කරන වැඩසටහන ක්‍රියාත්මක කිරීමට නියමිතයි. මේ අතර ගම්පහ දිස්ත්‍රික් සංවර්ධන කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී සහන් ප්‍රදීප් මහතා දිස්ත්‍රික්කයේ එන්නත් ලබා දෙන ස්ථානවල ඊයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වුණා. එෙහිදී ප්‍රාදේශීය සෞඛ්‍ය නිලධාරීන් මුහුණ දෙන ප්‍රායෝගික ගැටලු සම්බන්ධයෙන් අවධානය යොමු කෙරුණා. ගම්පහ දිස්ත්‍රික්කයේ ජනතාව ලක්ෂ 24ක් විතර ඉන්නවා. ඒ ලක්ෂ 20කට විතර මං හිතන්නේ එන්නත් ලබා දිය යුතුයි අවුරුදු 30ට වැඩි ජනතාව. විශේෂයෙන්ම ගම්පහ දිස්ත්‍රික්කයේ තමයි මේ රටේ ශාල ආයෝජනයන් ලංකාවට ගේන ඒ කර්මාන්ත ශාලා පිහිටවලා තින්නේ. ඉතින් අපිට දිස්ත්‍රික්ක වල ඉන්න ජනතාවත් ඒ ආයතනවල සේවය කරනවා. ඒ නිසා ගම්පහ දිස්ත්‍රික්කයට වැඩි එන්නත් ප්‍රමාණයක් ලබා දෙන්න සිද්ධ වෙනවා. අතිගරු ජනාධිපතිතුමා උපදෙස් දීලා තියෙනවා. සියලුම ග්‍රාමධාරි වසංගවල පදිංචියට සහ ඒ ඉන්න සියලුම අය එන්නත් කරන්න කියන පණිවිඩය ලබා දීලා තියෙනවා. ලක්ෂයකට ආසන්න එන්නත් ප්‍රමාණයක් මේ වෙනකොට අපිට ලබා දීලා තියෙනවා. ගමනාගමන මණ්ඩලයේ හා පෞද්ගලික බස් රථවල රියදුරන්ට සහ සහායකින් සඳහා ඉදිරි සති 3 ඇතුළත COVID-19 ප්‍රතිශක්තිකරණ එන්නත ලබා දෙන බව රාජ්‍ය මාත්‍රි දිරුම් අමුණුගම් මහතා පවසනවා. මේ වෙනකොට අපි ඉල්ලුම් කරලා තියෙනවා අපේ ළඟම ඒ වගේම පෞද්ගලික බස් රථ රියදුරු කොන්දොස්තර වරුන්ට මේ එන්නත ලබා ගන්න මාත් එක තාම ලබා ගත්තේ නැහැ. ඒකත් ඊත් එක්ක මමම පළවෙනි එකෙන් ආරම්භ කරන්න බලාපොරොත්තු වෙනවා. මේ අතර COVID එන්නත් ලබා දීමේදී දිවයිනේ සියලු කර්මාන්ත ශාලා සේවක සේවිකාවන්ටද ප්‍රමුඛතාවය ලබා දෙන බෙන් අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගෙන් ඉල්ලීමක් කර තිබෙනවා. කොවිඩ් වසංගතයේ පැවතියද රටේ නිෂ්පාදන ක්‍රියාවලියට ඍජුවම දායක වූ මෙම් පිරිසට එන්නත් ලබා දීම කඩිනම් කළ යුතු බවයි ඔහු පෙන්වා දෙන්නේ. එමෙන්ම සංචාරක ක්ෂේත්‍රයේ නියුතු වූවන්ට කොවිඩ් එන්නත් ලබා දීමේදී ප්‍රමුඛත්වය ලබා දෙන්නයි අමාත්‍යවරයා කළ ඉල්ලීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා එකඟත්වය පළ කර තිබෙනවා. ඒ අනුව සංචාරක සේවා සපයන්නන් සඳහා කඩිනමින් මෙම එන්නත් ලබා දීමට සැලසුම් කර ඇති බවයි අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසන්නේ. කොවිඩ් 19 රෝගයෙන් මෙරට පූර්ණ සුවය ලැබූ පිරිස 78,947 දක්වා ඉහළ ගොස් තිබෙනවා. එම ප්‍රතිශතය 95.01. තවදුරටත් ප්‍රතිකාර ලබන පිරිසට 3683 දෙනෙකු ඇතුළත්. පූර්ණ සුවය ලබා මේ මාස ආරම්භයේ සිට අද දක්වා 21,786 දෙනෙකු රෝහල්වලින් පිටව ගොස් තිබෙනවා. අද පිටව ගිය පිරිසට 574 දෙනෙකු ඇතුළත්. කොවිඩ් 19 රෝගී වැළඳුණු තවත් 204 දෙනෙකු අද හඳුනා ගැන්වුණා. PCR පරීක්ෂණ 12,632ක් ඊයේ සිදු කෙරුණා. මෙරට මෙතෙක් සිදු කර ඇති PCR පරීක්ෂණ සංඛ්‍යාව 21,06,912. අද උදේ 6 නවසන් වූ පැය 24 තුළ සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද නොසලකා හැර සිටි 9 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසනවා. ඒ සම්බන්ධයෙන් මෙතෙක් අත්අඩංගුවටගෙන ඇති සමස්ත පිරිස 3256. මේ මෙහෙයුම් මේ ආකාරයටම තවදුරටත් ක්‍රියාත්මක වෙනවා. හෙට දිනේ සඳුදා දිනේ අලුත් සතියක් ආරම්භ වෙනවා. ඔබ යම් ආයතනයක පරිපාලකයෙක් නම්, අයිතිකරුවෙක් නම්, කළමනාකරුවෙක් නම් නිරන්තරයෙන්ම ඔබේ ආයතනයේ සෞඛ්‍ය පුරුදු අනුව පවත්වාගෙන යාමට කටයුතු කරන්න. නිරන්තරයෙන් මෙවැනි ආයතන පරීක්ෂා කිරීමේ මෙහෙයුම් ශ්‍රී ලංකා පොලිසිය සෞඛ්‍ය බලධාරීන් විසින් ක්‍රියාත්මක කරනවා විශේෂයෙන්ම බස්නාහිර පළාත තුල. මේ අතර මඩකලපුව දිස්ත්‍රික්කයේ කාත්තන්කුඩි සෞඛ්‍ය බල ප්‍රදේශයට අයත් ගෆූර් පාර, මොහිනාර් මාර්ගයේ සින්නතෝන පාර, ටෙලිකොම් මාවත, පළමු හරස් පාර හෙට උදෑසන 5 සිට හුදකලා තත්ත්වයෙන් ඉවත් කරන බව COVID-19 පැතිරීම් වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ පවසනවා. කොරෝනා ආසාත්‍යයන්ගේ වර්ධනයක් දක්නට ඇතැයි ඉන්දියා බලධාරීන් පවසනවා. මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ මෙම සතියන්තයේ වසා දැමුණා. ඊට අමතරව පංජාබ් සහ කේරළ යන ප්‍රාන්තවල සංචරණ සීමා පැනවීමට ප්‍රාන්ත බලධාරීන් තීරණය කර තිබෙනවා. ඉන්දියාවෙන් පසුගිය පැය 24 තුළ නව ආසාත්‍යයන් 16,500කට වැඩි පිරිසක් වාර්තා වී ඇති අතර සිදු මරණ සංඛ්‍යාව 119ක්. නවසීලන්තයේ ඕක්ලන්ඩ් නගරයේ සතියක් කාලයක් සඳහා අද වසා දැමුණා. ඒ රට විශාලතම නගරය වන අතර දින 30ක් කාලයක් ඇතුළත වසා දැමීම ක්‍රියාත්මක වූ දෙවැනි අවස්ථාව මෙයයි. බ්‍රිතාන්‍යයේ කොරෝනා ප්‍රභේදය පාලනය කිරීමේ අරමුණින් නගරයේ වසා දැමුණු බවයි එරට සෞඛ්‍ය අංශය නිවේදනය කළේ. පසුගිය පැය 24 තුළ නව ආසාත්‍යයන් 7,434ක් බ්‍රිතාන්‍යයෙන් හඳුනා ගැනුණා. කෙසේ වුවද මාස 5කට පසු ඊයේ බ්‍රිතාන්‍යයෙන් අඩුම දෛනික කොරෝනා ආසාත්‍යයන් සංඛ්‍යාව වාර්තා වුණා. සිදු මරණ සංඛ්‍යාව 290ක්.
ඉකුත් පැය 24 තුර ලොව දෙවනුවට වැඩිම කොරෝනා ආසාදිතයන් හඳුනාගෙන ඇත්තේ බ්‍රසීලයෙන්. එම සංඛ්‍යාව 59438. එසේම අකණ්ඩව 5 වෙනි දිනටත් එරට දෛනික කොරෝනා මරණ සංඛ්‍යාව 1201 වා ඇති බවයි නිල සංඛ්‍යාලේඛන පෙන්වා දෙන්නේ. මේ වන විට ගෝලීය සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 11 කෝටි 45 ලක්ෂයක් වා තිබෙනවා. සිදු මරණ සංඛ්‍යාව 125කට අධිකයි. වෛරසය ආසාදනයේ වී පූර්ණ සුවය ලැබූ පිරිස කෝටි 9ක් වා ගොස් තිබෙනවා. පෞද්ගලික අංශයේ සහ ආර්ධ රාජ්‍ය ආයතනවල යම් සේවකයෙකුගේ සේවය අදාළ ආයතනයේ අවශ්‍යතාව පරිදි අවසන් කරන්නේ නම් එම පුද්ගලයාට ලබා දිය යුතු උපරිම වන්දි මුදල රුපියල් ලක්ෂ 25 දක්වා වැඩි කර ඇතැයි කම්කරුව අමාත්‍යාංශය පවසනවා. ඒ සඳහා වූ අතිවිශේෂ ගැසට් නිවේදනය පසුගිය 25 වනදා ප්‍රකාශයට පත් කළ බව අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා මහතා සඳහන් කළා. වන්දි සූත්‍රයට අදාළව මෙතෙක් ගෙවිය යුතු උපරිම වන්දි මුදල වූයේ රුපියල් 12,50,000. ඒ 1971 අංක 45 ධර්ම කම්කරුවන්ගේ රක්ෂාව අවසන් කිරීමේ විශේෂ විධිවිධාන පනතට ප්‍රකාරවයි. ඒ ප්‍රකාශයට පත් කර ඇත්තේ 2005 වර්ෂයේ. සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව කම්කරු ජනතාවට උපරිම සහන සැරසීමේ පරමාර්ථය පෙරදරිවයි එම මුදල රුපියල් ලක්ෂ 25 දක්වා වැඩි කෙරුණේ. මෙලෙස වන්දි මුදල වැඩි කර ඇත්තේ වසර 15කට පසුවයි. වන්දි මුදල් ගෙවීම පසුගිය 19 වෙනිදා සිට ක්‍රියාත්මක බවයි කම්කරු කොමසාරිස් ජෙනරාල් ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා කියා සිටියේ. මේ සම්බන්ධයෙන් ගරු කම්කරු අමාත්‍යතුමාගේත් ඒ වගේම අමාත්‍ය මණ්ඩලයේත් අවධානය යොමු වෙලා මෙම වන්දි මුදල වැඩි කළ යුතු බවට අමාත්‍ය මණ්ඩලය මගින් තීරණය කරනු ලැබුවා. එසේ තීරණය කරන ලැබූ තීරණයට අනුව මේ සම්බන්ධයෙන් ජාතික කම්කරු උපදේශක සභාවේදී සියලුම වෘත්තීය සමිතිත් ඒ වගේම සේවා යෝජකයන් සමගත් මේ සම්බන්ධයෙන් සාකච්ඡා කරලා තමයි මේ තීරණය ගන්න ලැබුවේ. ඒ අනුව පෙබරවාරි මාස 19 වෙනිදාගින් පසුව යම්කිසි සේවා යෝජකයෙකු විසින් යම් සේවකයෙකු සේවය නිවත් කළහොත් එහෙම ඔහුට ගෙවිය යුතු වන්දි මුදල රුපියල් ලක්ෂ 25 දක්වා වැඩි කරලා තිබෙනවා. ඒ අනුව ඉදිරියේදී සෑම සේවා යෝජකයෙකුම කටයුතු කළ යුත්තේ මෙම ගැසට් නිවේදනයට අනුවයි. එම ගැසට් නිවේදනයට පටහැනිව කටයුතු කරන යම් සේවා යෝජකයෙකු වෙනුවෙන් 6 මාසකට නොඅඩු සහ අවුරුදු 2කට නොඇඬි සිරදඬුවමකට යටත් කිරීමටත් 1971 අංක 45 දරන සේවකයන් සේවීවත් කිරීමේ විශේෂ විධිදාන පනත අනුව අවශ්‍ය ප්‍රතිපාදන සැලසිලා තිබෙනවා. පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ගොවින් වකාගල ටොම් ජේසී අඹ වකාවෙන් ඉහළ ආදායමක් ලබා ගැනීමට හැකි වී තිබෙනවා. අඹ වකාව ව්‍යාප්ත කිරීමට රජයේ සැලසුම් කිරීම හේතුවෙන් මෙම අස්වැන්න ලබාගත හැකි වූ බවයි ගොවින් පවසන්නේ. ටොම් ජේසී අඹ වකාව පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ගෘහ ආශ්‍රිත ස්වයං රැකියාවක් ලෙසයි ආරම්භ කර ඇත්තේ. මේ වන විටය සාර්ථක වකාවක් බවට පත්ව තිබෙනවා. දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාස 7ක අක්කර 800ක පමණ අඹ වකා කර තිබෙනවා. ටොම් ජේසී අඹ කිලෝවක වෙළඳපළ මිල රුපියල් 500ක් පමණ වෙනවා. රජයේ ගොවීන්ට නොමිලේ අඹ පෙළ ලබා දුන් අතර වගාව සිදු කර ඇත්තේ නිසි කෘෂිතාක්ෂණ ක්‍රමවේද යටතේ. සෞභාග්‍යයේ දැක්ම වැඩපිළිවෙල යටතේ ගොවි පුහුණුව උපකරණ හා ඇසුරුම් කිරීමට ආරක්ෂිත කවර නොමිලේ ලබා දීමට පියවර ගැනුණා. අඹ ප්‍රභේදය ප්‍රචලිත කරන්න රජය කෘෂිකර්ම අමාත්‍යාංශය එහෙම නැත්නම් මේ දෘෂ්‍යස්ත්‍රයේ සම්බන්ධ අයවුලුන් උත්සාහ කරන මැදිහත් වෙනවා. ටොම් ජේසී කියන ප්‍රභේදයේ තියෙන විශේෂ ලක්ෂණ නිසා ඒක ආර්ථික අඹ වගාවක් හැටියට ගොවින් හදා ගන්න පුළුවන්. ඒක ගහකින් ගෙඩි අවුරුදු 5ක් විතර පස්සේ ගෙඩි 100ක් විතර ගන්න පුළුවන් වුණොත් එහෙම කිලෝ එකක් රුපියල් අපි හිතමු 200කට විකොත් එහෙම 5000ක් විතර ආදායමක් ලබා ගන්න පුළුවන් වෙනවා එක අඹ ගහකින් හරියට මේක නඩත්තු කරොත්. මාතලේ ලග්ගල සහ විල්ගම් යන ප්‍රදේශවල වගා කළ කුරක්කන් බෝගෙන් ඉහළ අස්වැන්නක් ලැබෙමින් පවතින බව අප වාර්තාකරු පවසනවා. වෙළඳපළ ඉහළ මිල හා ඉල්ලුම හේතුවෙන් ගොවීන් කුරක්කන් බහුලව වගා කිරීමට පෙළඹුණා. අස්වරු නැලීමත් සමග මිල පහළ ගොස් ඇතැයි ගොවීන් පවසනවා. 2021 යළි නැගිටිමු විශේෂාංකය. ජීවිතය ජය ගන්න වෙනදාටත් වඩා ආරක්ෂාවකින් නැවතුණු තැනින් පටන් ගමු ආයෙත්. සුරතල් සතුන්, ගොවිපළ සතුන්, ජලජ මත්ස්‍ය කර්මාන්තය හා වනජීවීන්ට වෛද්‍ය ප්‍රතිකාර ලබා දීමේදීත් සත්තු රෝග ව්‍යාප්තිය පාලනයේදීත් සත්තු ආහාරවල සුරක්ෂිත භාවය තහවුරු කිරීමේදීත් පශු වෛද්‍ය විද්‍යා ශාස්ත්‍රයෙන් ඉටුවන්නේ ඉමහත් සේවාවක්. එහෙත් කොරෝනා බලපෑම නිසා වෛරස ව්‍යාප්තිය පාලනයට පනවනු ලැබූ ඇඳිරි නීතිය, සංචරණ සීමාදී විවිධ ක්‍රියාමාර්ගත් සමග පශු වෛද්‍ය සේවාව නිසි ලෙස සිදු කිරීමට හැකි වූයේ නැහැ. සුරතල් සතුන් එන්නත් කරන ක්‍රියාවලියටද එහිදී බාධා පැමිණුණා. මේ වන විට කොරෝනා වෛරස ව්‍යාප්තිය පාලනයකට නතු කර ගනිමින්
පශුවෛද්‍ය සේවා යළි ලබා දීමද ආරම්භ කර තිබෙනවා. ඒ විධිමත් සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදවලට අනුගතවයි. අපි කාවට සතෙක් ගේනකොට අපිට පුළුවන් ගේ සතා ගේන පුද්ගලයාට සතාගේ අයිතිකාරයාට මුඛ ආවරණයක් පැළඳීම අනිවාර්ය කර. ඒත් එක්කම අපිට පුළුවන් ඒගොල්ලන්ගේ අත සෝදන්න වෙනමම තැනක් අපිට සකස් කරලා දෙන්න. ඒගොල්ලන්ගේ උෂ්ණත්වයේ බැලීමක් අපිට කරන්න පුළුවන් නම්. එහෙම කරලා ආසාදිත උණක් එහෙම නැත්තම් අපිට ඒගොල්ලන්ව ඇතුළට අරගෙන ඒ සතුන්ට අපේ ආරක්ෂාව වෙනුවෙන් ෆේස් ෂීල්ඩ් එකක් පාවිච්චි කරලා දැන් මුඛ ආවරණයකුත් අපි යොදාගෙන ගවුමක් හෝ අපිට පුළුවන් තියට කිට් එකක් එහෙම නැත්තම් මේ වගේ ලැබ් කෝට් එකක් වගේ දා අපේ පැත්තෙන් අපි ආරක්ෂා වෙලා සේවාව හොඳම විදිහට ලබා දෙන්න. කොරෝනා තත්ත්වයත් එක්ක බොහෝ දේවල් අපිට මගහැරු. මේ අතරින් එකක් තමයි අපේ නිවෙස්වල සුරතල් සතුන්ට අත්‍යවශ්‍ය පශු වෛද්‍ය සේවාවන් ලබා ගැනීම. මෙම සේවාවන් යලි සෞඛ්‍ය ආරක්ෂිතව ආරම්භ වෙලා සේවා සපයන්නන් වගේම සේවාව ලබා ගන්නන් නිසි සෞඛ්‍ය උපදෙස් පිළිපදින් දෑත් සබන් යොදා සෝදමින් නියමිත ප්‍රමිතියකින් යුක්ත මුව ආවරණයක් නිවැරදිව පළඳමින් එක්රොක් වීමකින් තොරව මේ කටයුතු කරගෙන යනවා දැකීම අපට සතුටු. මෙලෙස නව සාමාන්‍යයට හැඩගැහිම තුලින් අඛණ්ඩව අපේ කටයුතු කරගෙන යන්නට අපට හැකියාව ලැබෙනවා. ජීවිතේ ජය ගන්න වෙනදාටත් වඩා ආරක්ෂාවකින් නැවතුණු තැනින් පටන් ගමු ආයෙත්. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සිව්වසරක් පිරීම නිමිත්තෙන් ආසන බලමණ්ඩල රැස්වීම සහ තරුණ හා කාන්තා සම්මේලන දෙවෙනි පුරා සාර්ථකව පැවැත්වෙනවා. සිව් දෙස සුරකේ සිව්වසර තේමාවෙන් සියලු රැස්වීම් සංවිධානය කර ඇත්තේ සෞඛ්‍ය මාර්ග උපදේශවලට අනුගතවයි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ වෙලියත් ආසන බලමණ්ඩල රැස්වීම තංගල්ලේදී අද පැවැත්ුණේ අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්. රාජ අමාත්‍යවරුන් වන ජානක වක්කුඹුර ඩීවී චානකයන් මහතුරුන් ඇතුළු මහජන නියෝජිතයන් සහ පාක්ෂිකයන් පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියා. රාජසේනක කොට්ටාසෙන් එක කර්මාන්ත ශාලාවෙ ක්‍රියාත්මක කරන බලාපොරොත්තු. ගමේ ඉන්න කුඩා කාර්මික කර්මාන්ත නිෂ්පාදන කරන කර්මාන්ත කරුවන් 1000 ලංකාවේ මධ්‍ය පරිවාර උසවාද මේ වැළඳිල්ල ක්‍රියාත්මක. ඒ වගේම තමයි කුඩා සහ මධ්‍ය පරිවාර නව ව්‍යාපාරික ගම්වල බිහි කිරීමේ වැඩසටහන අද කොටේ ක්‍රියාත්මක. දරුවන් විදේශ රැකියාව වෙනකොට යොමු කිරීමේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක. විද්‍යාත මුංගිරිකා වාස්මුල පදවන තිස්සමහරාව සූර්යව දුණුගම්මේ කෙරිදේ වගේ ප්‍රදේශවල නව සංචාරක ව්‍යාපාර දියුණුව මේ දිස්ත්‍රික්කය තුල දැනට ආර්ථික වර්ධනය ඉලලව තුරතුර ක්‍රියාත්මක කරලා බලාපොරොත්තු. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හබරාදුව ආසනියේ ආසන බලමණ්ඩල රැස්වීම ඊයේ පැවැතුනේ හබරාදුව සිරිමාව බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී. රැස්වීම සංවිධානය කළේ එම ආසනයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සංවිධායක ඩිල්ෂාන් විදන්නගමගේ මහතායි. අමාත්‍ය රමේෂ් පතිරෙන, රාජ්‍ය අමාත්‍ය මොහන් පී ද සිල්වා, පාර්ලිමේන්තු මන්ත්‍රී නිපුණ රණව කියන මහතුරුන් ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියා. අපි ආර්ථික වර්ධන වේගයේ නැවත 100ට අඩු ගානේ 5ක් 6ක් දක්වා ඔසවන්න අවශ්‍ය ඒ ශක්තිය මේ රටේ ආර්ථිකයට අපි ලබා දෙන්න ලැහැස් වෙලා ඉන්නවා. තමුන්නාසරයි ගම්බල නැවත මංමාවත් ඉදිවන, ප්‍රජාශාලාව හැදෙන, විහෙර විහාරස්ථාන දියුණු වන, තමුන්නාසරයි ගමේ පොදු පහසුකම්, ජල පහසුකම් ඇතුළු පොදු පහසුකම් වැඩි දියුණු වන ඒ සමාජ ආර්ථික ක්‍රමයේ නැවත මේ රටේ ක්‍රියාත්මක වෙනවා. තමුන්නාසරගේ ගමේ ක්‍රීඩා පිටි ඉදිවන, අලුතෙන් තරුණින්ට විදුලි ආලෝක මැද ක්‍රීඩා කරන්න පුළුවන් ස්ථාන අලංකාර වෙන ඇවිදින මන්තිරු වැතුණු නගර අලංකාරන වැඩසටහන් රාශියක් අපි පෙළගස්සලා තිබෙනවා. 2015 න් පස්සේ මේ රටේ ගමට මුදල් දෙන ක්‍රමවේද සියල්ල ගියාණ්ඩුවෙන් නැවැත්තුවා. හැදිච්ච පාරවල් ටික නැවැත්තුවා. අපේ ගම්වල හිටපු ටිබර් තියාගෙන මැෂින් තියාගෙන හිටපු කට්ටිය ඇත්තටම නැතිලා ගියා. දැන් මාතර දිස්ත්‍රික්කයේම ගත්තොතින් චන්දෙට ලං වෙලා මුල් ගල් තියෙන පාරවල් බිලියන ගාණක් ගෙවන්න තියෙනවා. පාරවල් හදලත් නැහැ. හැබැයි 100% කොන්ත්‍රාත් ඇඩ්වාන්ස් එක දීලා තියෙනවා. හැබැයි පාරක් නැහැ, කොන්ත්‍රාත්කාරයෙක් නැහැ, මුකුත් නැහැ. අන්තිමට අපි ණය ගෙවන්න වෙලා තියෙනවා අපේ යාම. යහපාල නාණ්ඩු සමයේදී තම පාක්ෂිකයින්ට සාධාරණීයට කිරීමට නොහැකි වූ බව එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන මහතා පවසනවා. ඔහු මේ බව කියා සිටියේ පොළොන්නරුව වලේ කඩේ ප්‍රදේශයේ අද පැවති ජනහමුවකට එක් වෙමින්. එක්සත් ජාතික පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාලක කොළොන්න මහතා විසින් එය සංවිධානය කරනු ලැබුවා.
අද පොළොන්නරුව දිස්ත්‍රික්කයේ එක්සත් ජාතික පාක්ෂිකයන්ගේ පමණක් නෙවෙයි මේ සමස්ත ශ්‍රී ලංකාවේ එක්සත් ජාතික පාක්ෂිකයන්ගේ විශාල වේදනාවක් තියෙනවා පක්ෂයට ඇතුළේ ඉන්න අපි දන්නවා මොකද්ද මේකට හේතුව කියලා. ගොඩක් පසුගිය අපේ ආණ්ඩු කාලයේදී අපි පිළිගන්නට ඕනේ අපෙන් වැරදි රාශියක් වුණා අපේ පාක්ෂිකය. අපේ පාක්ෂිකයන් අතරම පාක්ෂිකයන්ගේ ප්‍රශ්නවලට අපි පක්ෂයේ නායකුරු හැටියට ඇමතිවරු හැටියට අපි මැදිහත් වුණා. පාක්ෂිකයන්ට ඇමතිවරයෙක් ළඟට යන්න බැරි වුණ අවස්ථාවක් තිබුණා. ප්‍රශ්න ගැන කතා කරන්න සිරකොත්තර ගියාම කවුරුත් නැහැ. තාමත් සරල ප්‍රශ්නයකට විසඳුමක් දෙන්නට හැකියාවක් තිබෙනවා. ඒක පිළිගන්න ඕනේ. ඒක නිසා තමයි අදින්ම පසුගිය මහමැතිවරණයේදී මෙවැනි ප්‍රතිඵලයක් අපේ පක්ෂයට ලැබුණේ. දකුණු පළාත් හිටපු අමාත්‍ය යූ.ඩී.ජී. ආරියතිලක මහතාගේ දේහයට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද සවස අවසන් ගෞරව දක්වා තිබෙනවා. ගාල්ලේ පිහිටි ආරියතිලක මහතාගේ නිවසට ගිය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා දකුණු පළාත් හිටපු අමාත්‍යවරයාගේ දේහයට අවසන් ගෞරව දක්වමින් ඔහුගේ පවුලේ සමාජිකයන්ට සිය ශෝකය පළ කළා. යූ.ජී.ඩී. ආරියතිලක මහතා නාගොඩ ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයෙකු මෙන්ම දකුණු පළාත් සභාවේ මන්ත්‍රීවරයෙකු හා අමාත්‍යවරයෙකු ලෙස දීර්ඝ කාලයක් මහජන සේවයේ නිරත වූ දේශපාලඥයෙක්. ඔහු දකුණු පළාත් කෘෂිකර්ම, ගොවිජන සංවර්ධන, වාරිමාර්ග, ජල සම්පාදන හා ජලාපවාහන, ආහාර සැපයුම හා බෙදා හැරීම්, වෙළඳ හා සමුපකාර සංවර්ධන අමාත්‍යවරයා ලෙසද ක්‍රියා කළා. අදෘශ්‍යමාන බලවේගයක් පළවා හැරීමටයි පවසමින් වේවලකින් පහර දීමක් හේතුවෙන් වයස අවුරුදු 9ක දරුවෙක් මිය යාමේ පුවතක් දෙල්කොඩ කඳුබුඩ ප්‍රදේශයෙන් වාර්තා වෙනවා. දරුවා ඊයේ රාත්‍රී බියගම රෝහලට ඇතුළත් කරන විටත් මිය ගොස් ඇතැයි පැවසෙනවා. සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් අත්අඩංගුවටගෙන ඇතැයි පොලිසිය පවසනවා. මේ ආකාරයේ ප්‍රතිකර්ම ක්‍රම භාවිතා කිරීම නිසා මීට පෙරත් අවාසනාවන්ත ලෙස පුද්ගලයින් දරුවන් මිය ගොස් තිබෙනවා. අදාළ ශාන්ති කර්මයේ සිදු කරන ලද කාන්තාව පොලිසිය භාරයට මේ වන විට ගෙන තිබෙනවා. විවිධ ශාන්ති කර්ම මගින් ප්‍රතිකාර කරන බවට, විවිධ ආරූඪ මගින්, විවිධ පුද්ගලින් ආවේශ වීම මගින් ප්‍රතිකාර කරන බවට, විවිධ ශක්තීන් මගින් ප්‍රතිකාර කරන බවට සඳහන් බොහෝ අවස්ථා ආයතන තිබෙනවා. නමුත් අවසානයේදී මෙවැනි අවාසනාවන්ත සිදුවීම් සිදුවෙනවා නම් ඒ අවාසනාවන්ත සිදුවීම් වල ප්‍රතිඵලය ඔවුන්ගේ ඥාතීන්ට, අදාළ පුද්ගලයා හෝ ඒ කාන්තාව අහිමිවීම පමණයි. නව හැවිරිදි දැරියක් තාම ජීවිතය ආරම්භ කළා පමණයි ඇගේ ජීවිතය සම්පූර්ණයෙන්ම අහිමි වුණේ මෙවැනි මිත්‍යා මත විශ්වාසය තැබීමට යාම නිසා. රඹවෙබ නරඹල මාර්ගයේ කටුබුළු ප්‍රදේශයේ අද උදේ 7:45 පමණ සිදු වූ යනතුරකින් එකම පවුලේ දෙදෙනෙකු මියගොස් තිබෙනවා. කටුපොත පොලිසියට අයත් ජීප් රථයක් ත්‍රිරෝද රථයක මුහුණට මුහුණ ගැටීමෙන් අනතුර සිදු වුණා. මියගේ ත්‍රිරෝද රථයේ පැදවූ 47 පුද්ගලයා සහ 65 වී ඇති ඔහුගේ නැඳණියයි ඔවුන් වියංගුඩ ප්‍රදේශයේ පදිංචි කරුවන්. වැටුප් වෙනුවට හෙරොයින් පැකට් ලබා දී කම්කරුවන්ගෙන් සේවය ලබාගත් පුද්ගලයෙක් ග්‍රෑන්ඩ් පාස් පොලිසිය අත්අඩංගුවටගෙන තිබෙනවා. සිරිමුතු උයන නිවාස යෝජනා ක්‍රමයේ සේවය කරන කම්කරුවන්ටයි මෙලෙස හෙරොයින් ලබා දී ඇත්තේ. ඔහු සන්තකයේ තිබී රුපියල් 105ක පමණ හෙරොයින් තොගයක් අත්අඩංගුවට ගන්නා. සතියන්ත දීර්ඝ නිවාඩුවත් සමග නූරෙලිය ප්‍රදේශයට විශාල දේශීය සංචාරකින් පිරිසක් පැමිණි බව අප වාර්තාකරු පවසනවා. නිරෝධායන උපදෙස් පිළිපදිමින් ඔවුන්ට අවශ්‍ය සියලු පහසුකම් සලසා දීමටයි නුවරඑළිය නගර සභාව පියවරගෙන ඇත්තේ. COVID-19 වසංගතයේ තුරන් වේවායි ප්‍රාර්ථනා කරමින් පහන් පින්කමක් වත්තේගම මීගම්මන රජමහ විහාරස්ථානයේදී පසුකීදා පැවැත්වුණා. හෙට ආරම්භ වන සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින දරුවන්ට ආශිර්වාද කිරීම දෙහි අරමුණක්. පින්කම සංවිධාන කළේ මීගම්මන රජමහ විහාරාධිපති පූජ්‍ය මාලිංගමුවේ පියරතන හිමියන්ගේ අනුශාසනා පරිදි. ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 70 සංවත්සරයට සමගාමීව ගුවන් යානා සංදර්ශනයක් සංවිධාන කර තිබෙනවා. එය මාර්තු 3-4-5 දිනවල සවස 5 සිට ගාලු මුද්‍ර ආශ්‍රිතව පැවැත්වීමට නියමිතයි. ගුවන් යානා සංදර්ශනයේ පෙරපුහුණුවීම් අද පැවැත්ුණා. ඒ නිරීක්ෂණයට ගුවන් හමුදාපති යා මාෂල් සුදර්ශන පතිරණ මහතාද එක්ව සිටියා. ගුවන් සංදර්ශනයේ සඳහා ගුවන් හමුදාවට අයත් යානා 24ක් යොදා ගන්න අතර ඉන්දියාවද ගුවන් යානා 14ක් ලබා දී තිබෙනවා. දින තුනක් පැවැත්වෙන ගුවන් සංදර්ශනය ලබන 3 ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කරනවා. ඒ ජාතික රූපවාහිනිය ඔස්සේ සජීවීව විකාශය කිරීමට නියමිතයි.
එසමගම ප්‍රතිප්‍රකාශය මේ නිමාවට පත්වෙනවා. අයිබෝන්.